එදා යුද්ධයට නායකත්වය දුන්නා. ලෝකේ ආර්ථික අර්බුදයක් එද්දී රටේ ආර්ථිකයේ ඒ අර්බුදේ ලෝකාර්ථික අර්බුදයට සාපේක්ෂව ශක්තිමත් කරගන්න නායකත්වය දුන්නා. මුදල් ඇමතිවරයා හැටියට, ආරක්ෂක ඇමතිවරයා හැටියට ත්‍රස්තවාදී පරද්දන්න නායකත්වය දුන්නා. ලෝකේ ආර්ථික අර්බුදය ආවා, ඒ නිසා අපිට මෙහෙම වුණා කියලා අඬා වැටෙන්න පටන් ගත්තේ නැහැ. ත්‍රස්තවාදීන් බැටකන මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන නායකත්වය දුන්නා. ලෝකේ ආර්ථික අර්බුදයෙන් බැටකන මේ රටේ ස්වදේශීය ව්‍යවසායකයාව ආරක්ෂා කරන්න, මිනිස්සුයව ආරක්ෂා කරන්න නායකත්වය දුන්නා. නායකත්වය කියන්නේ ඒක. නායකත්වය කියන්නේ ලෝකේ ආර්ථික අර්බුදයක් තියෙනවා, හැමතැනම අප්‍රමාණ වෙනවා, අපිට කරන්න දෙයක් නැහැ, මම මොනව කරන්නද, ඉදිරියටත් මේක කඩාවැටේ කියලා කියන එක නෙවෙයි නායකත්වය. එහෙම කියන්නේ නායකයෝ ඕනේ නැහැ. ඒක නිකන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් දෙයක්. මුදල් ඇමතිලා ඕනේ නැහැ, ලෝකේ ඩොලරේ ශක්තිමත් වෙනවා, ඒ නිසා හැමතැනම වැටෙනවා, අපෙත් වැටෙනවා, මොනව කරන්නද, ඉදිරියටත් වැටේ කියලා කියන මුදල් ඇමතිලා ඕනේ නැහැ, අගමැතිලා ඕනේ නැහැ, ජනාධිපතිලා ඕනේ නැහැ, නූර පෙරහැරේ නටන්න පොලිස්පතිලා ඕනේ නැහැ. ඉතින් මේ රට අද විකාරයක් වෙලා. මේකට රටට නායකත්වයක් නැහැ. මේ රට අරාජික වෙලා. බැටකන්නේ කවුද? මේ රටේ සියලුම සමාජ ස්තරවලට අයත් ජනයා. මධ්‍යම පන්තිය අද ආර්ථික වශයෙන් ගැට ගහගන්න බැරුව අඬා වැටෙනවා. ඉහළ පැලැන්තියත් අද ආර්ථික වශයෙන් මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව අඬා වැටෙනවා. පහළ මිනිහා බත් වේල කන්න නැතුව වෙන මොනවා හරි කොලයක් කොල ටිකක් උයාගෙන කන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මුළු රටම අද අන්ත අසරණ අනාථ භාවයකට ඇදවට්ටලා තියෙනවා. දැන් බලන්න, මේගොල්ලෝ කියනවා ඩොලරේ ශක්තිමත් වුණා, ඒ නිසායි අපිට මේක උනේ කියලා. ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්ෂව ලංකාවේ රුපියල 9.9% අවප්‍රමාණය වෙලා. ඉතියෝපියාවේ සිම්බාබ්වේ මුදල් ඒකකයට සාපේක්ෂව 1.1% ලංකාවේ රුපියල අවප්‍රමාණය වෙලා. 11.1% බංග්ලාදේශයේට මුදල් ඒකකයට සාපේක්ෂව ලංකාවේ රුපියල 7.5% අවප්‍රමාණය වෙලා. ආයෙත්ින් වෙන මොනෝ කියන්නේ? මේකට හොඳම සංකේතය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. ඇෆ්ගනිස්තානයටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරදුනා වගේ තමයි ශ්‍රී ලංකා රුපියල ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්ෂව 9.2% ආව ප්‍රමාණය වෙලා. ඉතියෝපියාවේ ඉන්න නායකයොන්ට මේ රට බාර දුන්නා නම් මීට වඩා මේ රටේ රුපියල ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි ඊටාම ඕනෑකමින් සිරිසේන ජනාධිපතිතුමාටත්, ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් කියනවා, ඔයගොල්ලෝ බෑ, ඔයගොල්ලන්ට බෑ, ඔයගොල්ලෝ අසමත්. තවත් මේ රට කන්නේ නැතුව, තවත් මේ රට අසරණ කරන්නේ නැතුව, තවත් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත සියදිවි නසා ගන්න ඉරණමකට ඇදවට්ටන්නේ නැතුව, සල්ලි තියෙන මිනිහා මේ රටේ දේපළ විකුණලා වෙන රටක පදිංචි වෙන ඉරණමට ඇදවට්ටන්නේ නැතුව, මේ අපි කාගෙත් රට තවත් අසරණ නොකර කරුණාකර මේ රට කරන්න පුළුවන් කෙනෙකුට බාර දීලා පැත්තකට වෙන්න, තවත් මේ රටෙන් පලි ගන්න එපා, තවත් මේ රටට වද දෙන්න එපා. ඒ නිසා ඊට ඕනකමින් කියනවා, අද දවසින් දවස එක රුපියලකින් රුපියල අවප්‍රමාණය වෙනකොට බිලියන 34කින් ණය බර වැඩි වෙනවා. රුපියල් බිලියන 34කින්. අද එක දවසකට රුපියල් බිලියන 34කින් අපි ණය නොගත්තත් ණය වැඩි වෙන රටක් මේක. ඇයි එක දවසකට දැන් 75කින් අවප්‍රමාණය වෙනවා, එට අනිද වෙනකොට රුපියලකින් අවප්‍රහාණය වෙයි. එතකොට මේ එක රුපියලක් එහෙට මෙහෙට වෙනකොට බිලියන 34කින් ණය බර වැඩි වෙනවා. මෙහෙම වෙනකොට කොහොමද මේ රට ගෙනියන්නේ? අනාගතයේ යන පාලනයකට මේ රට පවත්වගෙන යන්න පුළුවන් වේද? ඒ නිසා යන යකා කොරහත් බිඳගෙන යන්නේ නැතුව කරුණා කළා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්න යනවා, එතන ගිල ලොරි ටෝක් ටිකක් දෙයි, ඇමරිකන් ආරවි මේ බටහිරට ඕන කරන නාට්‍ය රඟ දක්වලයි. මේවා කරලා හරියන්නේ නැහැ. කතා පවත්වලා කතා සාප්පු වලට මේ රට බේරගන්න බෑ. ඒ නිසා ඊට ඕනකමින් අපි කියන්නේ විකල්ප ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ මේ බලවේගය. මේක තමයි විකල්ප ආණ්ඩුව. ඒ විකල්ප ආණ්ඩුව මේ රට බාරගන්න ලෑස්ති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් යුද්ධයක් තියෙන වෙලාවේ, ලෝකේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ මේ රට බාරගත්තා. අඬා දොඩා වැළපුණේ නැහැ. තීරණ ගත්තා, නායකත්වය දුන්නා, රට ස්ථාවර කළා. 7.5% ආර්ථික වර්ධන වේගයකට මේ රට ගෙනාවා. ඒ නිසා ඒ අත්දැකීම පළපුරුද්ද, ඒ කරලා පෙන්නපු හැකියාව තියෙන නායකත්වයකට මේ රට බාර දීලා කරුණාකර පවුනොදී තොලොංචි වෙලා යන්න කියලා තමයි අපි මේ රටේ මිනිස්සුගේ නාමෙන් ඉල්ලා හිටින්නේ.